ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බවත් ඒ බව තමා විසින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර අවශ්‍ය නම් උපකාර කිරීමටද පොරොන්දු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ රටේ ජනතාවට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන හැෂ්ටැග් ආස්ක් රනිල් වැඩසටහනට එක් වෙමින්. තෙල් නැතුව ගෑස් නැතුව අදිසිය වගේ රට බාර ගන්න සිද්ධ වෙන්නේ. මේක පොඩ්ඩක්වත් බය හිතුනේ නැද්ද? ඉතින් මීට ඉස්සෙල්ලා මෙවැර කටුවද මූණ දීලා තිබුණා. 2001 කළා තිබුණා. අපි 89 විශේෂයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා පළවෙනි කාලේ අරගෙන ආර්ථික ආපෝ නැගල ගත්තා. ඒත් මේක මම දැනගෙන හිටියා අපේ 70 වසරේම 2020 ඡන්දෙදි එක්සත් ජාතික පක්ෂයක අපි අමාරු තත්වයක ඉන්නේ ඩොලර් බිලියන 3ක් වමනයි කියලා අඩු ගානේ අපිට ඉදිරියට යන්න වෙන කවුරු කියන්නේ කැමෙක් කෙනාම කිව්ව එක එක පොරොන්දු දුන්නා. ඉතින් අපි කියන එක කවුරුත් පිළිගත්තේ නැහැ. ආවා එකකට. එද මේක වෙනවා කියලා දැනගෙන හිටියා. මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේක ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න තියෙනවා. වමනා නම් මට කියන්න උන් උදව් කරලා දෙන්නම් කියලා. මං IMF එක එක්කේම කතා කරලා තිබුණා. ඉතින් මේක එන එක දැනගෙන තිබුණා. ඉතින් තිබුණා ඊට පස්සේ කොහොමද මේක අරගෙන රට ගෙනියන්නේ කියලා. එච්චරයි තිබුණේ. මේ රටේ ඉස්සරලා තිබුණේ සාවර භාවය ඇති කරන්න, නීති අසාමය ඇති කරන්න. ඊට පස්සේ ටිකෙන් ටික මේ වැඩකට ගෙනියන්නේ. මම ගන්න නිසා අපි ඇමරිකාවට කතා කරලා පෝර ලබා ගත්තා, ලෝක බැංකුවෙන් ලබා ගත්තා. ඉන්දියාවේ ආධාරිත වුණ කොහොම හරි 2022 23 යලකන්නේ හොඳට කරගත්තා. ඒකෙන් තමයි මේක දියුණු වෙන්න පටන් ගත්තේ. පළවෙනි නිෂ්පාදනයේ උනේ යලකන්නේ. මම බලන්නේ ඉන්දියාවයි සිංගප්පූරුවයි බලශක්ති දෙන එක විදුලි පද්ධතියක් දැම්මහම ඒකටත් අපි එකතු කරගන්න පුළුවන්ද කියලා. අපිට විශාල බලශක්තියක් තියෙනවා උතුරු නැගෙන ඉර රජ රට මේ පැතිවල. ඒකෙන් ප්‍රයෝජනයක් ගමු. ගිගවත් සම්බන්ධ ගන්නත් තියෙයි. මේ බලශක්තිය විකුණන්න. ඉතින් මේක තේරෙන්නේ නැති අය ඉන්නකොට තමයි මට කනගාටු කොහොමද මේ රට දියුණු වෙන්නේ. දවුල පත්‍රිකාව කියන්නේ මොකක්ද? අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කරන්න තිබුණා. ඒවෙන් කොටසක් අද වෙනකන් ක්‍රියාත්මක වෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යාපති කරුණු ගණනාවක්. ඒ වගේම සමහර ඒවා ක්‍රියාත්මකුනේ නැහැ. දැන් එක යෝජනාවක් තිබුණේ අපි හැම එක්කෙනාටම ඉංග්‍රීසි ගන්නවා කියලා. ඒකට විරුද්ධත්වයේ දාවා රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ. මගේ මේ පම්බේව පිච්චෝ ඉංග්‍රීසි ගන්නන්න ඕනේ. අපි එදායක කරන්න මොකද අද දින වෙනස මම හිතන්නේ දැන් අධ්‍යාපන ක්‍රමයේ ආපහු අලුත් යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ. එදා පන්ති කාමරේ අධ්‍යාපනයේ තිබුණා. දැන් අධ්‍යාපන දෙන්නේ පන්ති කාමරේ නෙමෙයි. පළමුවෙන්ම තියෙන්නේ මේ රටේ තියෙන අධ්‍යාපන අවස්ථා වැඩි කරන්න. අපිට දෙනන් තියෙන්නේ වැඩි වැඩියෙන් පුහුණු කරන්න. කොටසක් ඉඳි කොටසක් ඇයි රට දියුණු වෙනකොට පිට රට යන කොටස අඩු වෙයි. තව ටිකක් දියුණු වුණාම පිට ඉන්න අය ආපහු ලංකාවට එන්න පටන් ගනී. ඒත් අපි බය නැතුව විදේශ අය හරි අරගෙන පුළුවන් තරම් පුහුණු කරන්න. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.